ආගම් පුරපුවත් මාගම සිදුවන සියලු සිදුවීම් එසනින් දැන ගැනීම සඳහා අපව subscribe කර bell සලකුණ ඔබන්න. ඔබට සුබ දවසක්. මම ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුමලි විධානගමගේ හම්බන්තොට මහරෝහලේ සේවයක් කරන්නේ. අපේ මේ රෝහල් කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා ආඝාත සංගමය එකතු වෙලා මේ ආඝාතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන අපි කරනවා. ජාත්‍යන්තර ආඝාත දිනය ඔක්තෝබර් මාසයේ 29 වෙනිදා තේදී තිබෙනවා. ඒ වෙනුවෙන් අපි හම්බන්තොට මහරෝහලේ සංවිධානය කළා තියෙනවා ආඝාතය ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක්. ඒක සමගම ආඝාතය වැළැක්වීමට සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්. ඒකෙදී අපි ශාරීරික ක්‍රියාකාරකම් එදිනෙදා ජීවිතයට එකතු කරගෙන කොහොමද ආඝාතය වළක්වන්නේ කියන ගැන තමයි කතා කරන්නේ. මෙහිදී අපේ රෝහලේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා වගේ එකතු වෙනවා. විශේෂයෙන් වෛද්‍යවරු, වෛද්‍යවරුන්, එදිනෙදාරීන්, ඒත් සමගම අපේ අනිකුත් කාර්ය මණ්ඩලයේ සමාජිකින් බොහෝ දෙනෙක් මේකට එකතු වෙනවා. එහිදී ඔබට කියන්න ඕන වැදගත්ම කාරණය තමයි අපි 4 දෙනෙකුගෙන් එකයකට ආඝාතය වැළඳීමේ අවධානම තිබෙනවා. මෙය අපි වගේ දියුණු වෙමින් පවතින රටවල මේ අවධානම දිනෙන් දින වැඩි වෙනවා. එතකොට ආඝාතය වැළකීම සහ ආඝාතය හඳුනා ගැනීම සහ එයට ප්‍රතිකාර කිරීම ඉතාම වැදගත්. ආඝාතය ප්‍රධාන ලක්ෂණ තියෙනවා. එකවර ඇතිවන මුහුණේ ඇදය, අතක හෝ කකුලක පන් නැතිවීම, කතනේ ඇතිවන ආබාධයක් ආඝාතයක් විය හැකියි. එහෙම වුණොත් හැකි ඉක්මනින් ඔබගේ ළඟම තියෙන ප්‍රධාන රෝහලට පැමිණෙන්න. මොකද ඉතා කෙටි කාලයක් තුළ පැමිණීම මගින් ආඝාතය වෙනුවෙන් ප්‍රතිකාර අපිට ලබා දෙන්න පුළුවන්. ඔබට ආඝාතයක් ඇති වුණොත් ආඝාතය නැති වෙන දුබලතාවය නිසි පරිදි පුනරුත්ථාපනයෙන් ආපහු යථා තත්ත්වයට හෝ හැකි පමණ හොඳ තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඒක නිසා ආඝාතය වැළකීම ඉතාම වැදගත්. හොඳ ආහාර පුරුදු, අධිරුධිර පීඩන පාලනය, දියවැඩියාව පාලනය සහ නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීම මගින් ආඝාතය වැළක්වන්න පුළුවන්. ¿Qué es lo que se llama? ¿Qué es lo que se llama? ¿Qué es lo que se llama?